ඉසුරුදාන IPL තරගාවලිය ලබා දුන්න අවස්ථාවලින් හොඳටම වැඩ ගත්තේ නැහැ. හැබැයි උදාන කපන්නේ නැතුව තරඟ 8කටම යොදවන්න RCB නායක ඇතුළු කණ්ඩායම තෝරන අය තීරණය කළා. ඒ උදාන වෙනුවෙන් යොදා ගන්න විකල්පයේ විදිහට තිබුණු ස්ටේන් සහ මොයින් අලි දෙන්නම උදාන තරම් තරගාවලිය පැවැත්වෙන තන්තිලි වලට ගැළපෙන්නේ නැති නිසා කොහොම වුණත් තරඟ 8ක අවස්ථාව දීලා උදාන චෙන්නයි කණ්ඩායම එක්ක තරගෙන් ඉවත් කළා. චෙන්නයි කියන්නේ මේ තරගාවලියේ දුර්වලම කණ්ඩායමක් විදිහට තමයි ශ්‍රේණිගත වෙලා ඉන්නේ. ඒ නිසා උදානගේ ඉවත් කිරීම අමාරු තරඟ සෙල්ලම් කරලා ලේසි තරගෙන් අයින් කළා කියලාත් කියන්න පුළුවන්. මේ තරගයේ තිබුණේ ඩුබායි අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ. එදා තරගයට කලින් මේ තනතිල්ලේ තිබුණු තරගය කිංග්ස් 11 පංජාබ් ක්‍රීඩක දිනුවේ ලකුණු 126ක් ආරක්ෂා කරගෙන. ඉතින් එදා තනතිල්ලේ ප්‍රතිකරු අසරණ වුණු විදිහත් එක්ක ඊට පස්සේ තරගයේ මුලින් පන්දුවට පහර දුන්නු RCB ක්‍රීඩකයෝ ලබාගත් ලකුණු 145 ආරක්ෂා කරගන්න පුළුවන් ලකුණු ප්‍රමාණයක් විදිහට තමයි එදා තරගයේ විචාරකයෝ කිව්වේ. එහෙම කිව්වේ RCB කණ්ඩායමේ කෝලි ඩිවිලියස් වගේ ක්‍රීඩකයෝ පන්දුවට පහර දෙද්දී පන්දුව පිටතට හරියට එන්නේ නැතුව ඔවුන් විඳපු අසීරුතාවය දැකලා. හැබැයි ඒ දේ චෙන්නයි ඉනිමේ උනේ නැහැ. චෙන්නයි ක්‍රීඩකයෝ තරගයේ කඩලු 8කින් දිනුවා. චෙන්නයි ක්‍රීඩකයෝ පන්දුවට පහර දෙද්දී හොඳින් පන්දුව පිටතට ආවා. ඒකට හේතුව විදිහට තරගයේ විචාරය කරපු ප්‍රවීණයන් වගේම ඉන්දු මාධ්‍යත් කිව්වේ RCB ක්‍රීඩකයන්ගේ පන්දුවල වේගය නිසා තනතිල්ලෙන් වැඩක් ගන්න බැරි වුණා කියලා. මොරිස්, ෂානි, සිරාජ් තුන්දෙනාම 5 කිලෝමීටර 140ට වඩා වේගින් පන්දු යවන අය. ඒ නිසා මේ මන්දගාමී තනතිල්ලේ චෙන්නයි ක්‍රීඩකයන්ට හොඳින් පන්දුව පිටතට ආවා. චහර්, සම්කරන්, මනු කුමාර් පන්දු යවද්දී තනතිල්ලෙන් ගත්ත වාසිය RCB ක්‍රීඩකයන්ට තනතිල්ලෙන් ගන්න බැරි වුණා. මේ තනතිල්ලේ උදාන හිටියනම් ඔහුට පහර දෙන්න අමාරු වෙයි කියලා තරගයේ විචාරකිනුත් කිව්වා. ඒ වගේම තරගයේ විශ්ලේෂණයේ දාලා තිබුණු ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය කියලා තිබුණේ උදාන මේ තරගයට ක්‍රීඩා නොකරවන්න කෝලි ගත්ත තීරණේ හිතාගන්න අමාරුයි කියලා. ඔවුන් කණ්ඩායම් දෙකේ පන්දු යවන්න යවපු වේගය අඩාල කරපු පන්දු ප්‍රතිශතයක් දාලා තමයි මේ කතාව කියලා තිබුණේ. කෝලි තරගෙන් පස්සේ කියලා තිබුණේ තමන්ගේ පන්දු යවන්න හරියට තනතිල්ලෙන් වැඩගත්තේ නැහැ කියලා. අපි දෙවෙනි ඉනිමේ පන්දු යවද්දි දැක්කේ නැහැ ප්‍රතිකරු අමාරුවෙන් පහර දෙනවා. අපි හොඳ තැන පන්දු යවුවේ නැහැ. අවශ්‍ය පීඩනය දුන්නේ නැහැ. නැත්තම් ලකුණු 145ක් හොඳටම ඇති. එදා අපේ පන්දු යවන්නන්ගේ අමතර වේගය තමයි ඔවුන්ට පහසුවක් උනේ. අපි අය අවශ්‍ය තරම් වේගය අඩාල කරන පන්දු යවුවේ නැහැ. ඒ තනතිල්ලේ වෙනස්කම් එක්ක පන්දු යවුවා නම් ප්‍රතිකරුවන්ට ලේසි නැහැ ඒ තනතිල්ලේ ලකුණු ගන්න. ওই විදිහට තමයි කෝලි තරගයේ අවසානයේ අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.